ජුල්ලී උපාසිකාවගේ කතාව. මෙසියාසන්ට ලැබී. මෝරුන්ට වාසත්තාන වූ සාගරයේ මැද. ශක්තිය වූ රජතුමාවිසින් මවන ලද පියංගු දීප නැමැති උතුන් දෙවෙයි නක්මවෙේ. සඩවිිඥ්ඥා ලාභියූ මහත්‍රද්දඇති කනපිය පුත්ත තිස්ස තෙරුන් වහන්සේ දහසත් තරුණ අවිසිම් පිරිවරණ ලදවෙෙහි වාසය කරයි. ඒ තෙරුන් වහන්සේගේ සමීපයේ චුල්ලනාග නැමැතිකකරු හෙරණ නමක් පැවිදිවිය. ඒ කාලයේදී තාම්්‍රපරණය දීපයෙහි සුළුගමේ උපන්බැවින් චුල්ල නැමැති උපාසිකාාවක් රත්නත් එහි ප්‍රසන්න වූවා බුදු සස්නෙහි සද්ධා ඇත්ති. මැඩදැමූ පිදුරු ගඩවල් අවස්සා ධානය රස් කරයි. ඕතුොමෝයේ දාන්‍ය සුකීය ගෙටගෙන ගොස්. සංගයාගෙන් නමක්කිල්වාගෙන සුළුකදක්ට බතක්ත දුන්නේය. ඒ කාලයේදී තිස්සතුරුන් වහන්සේගේ කුසෙහි වාදයක් හටගර්දවෙන් උපස්ථායක සාමනේරයන් අමතා මෙසේ කියය. සාමනේරය. ඔබ සිංහල දීපයේහි චූල කාලගමෙහි චුල්ලි උපාසිකාව සමිප්‍රයට යන්න. මහත් විද්‍ය ඇති චුල්ල නාගතෙමේ යහපතයික ආහසර නැග. හෙලදිව සංගාරාමෙහි ගොඩ බැස්සේය. සංඝා වහන්සේට සලාක පෙදන කල්ලි වැඩි මහළුත් පිළි වෙලින් බෙදූබැවින් උන්වහන්සේට සුළු කැඳ සලා කෙල් ලබුණ. ඉක්බිත නුවනැතියේ හෙරන නම සංගලසිවුරො පොරවා පාත්‍රය අතින්ගෙන යට බැහු ඇස්ඇතිව සිහය යුත්තව ගොස් ජුල්ලිය දිරයේ පිහිටියේය. ඒ උපාසික ඔපසාන්ත වූ දිනව ඉදිරංගඇතියේ සාාමනේරයන් වහන්සේ දුටු පමණෙන් සතුටුව පහංසි තතිව ආසනයක් පැනවී මොහතක් වැඩහිද පාසෝදාගත් ශාමනේරයන් වහන්සේ කඳ උපාධ්‍ය ඇතරන් වහන්සේ සඳහා ගෙනයන්න මේ කියය. ස්වාමයේනිි මේ කැඳ වළදා ඉතිරි කඳ ගැෙනයනු මැනවේ දුගී වූමට අනුකම්පා කොට මේ වළඳනු බැනවේ උපාසිකාව කියා. සාමනේරයන් වහන්සේ කැඳ වළඳා පාත්‍රිය සෝදා ඇයට දුනිය. ඕතුමෝ පාත්‍රය නැවත පුරවාදී දොරටුව කරා පැමිණාය. ඒ පාඥතමේ බඹරකු වැනි පාත්‍රය ඉදිරියයි ජවා. අහසෙහි අනහන් සරාජයකුමෙන් ඒ පස්සෙන් වැඩියේය. මේසුම් බලාසිටිය දීම පොංගු දිවෙන්ට පැමිණ හරන නම ඒ කැඳගෙනවුත් තෙරුන් වහන්සේට පිළිගැන්වීය. කන පියතිස්ස තෙරුන් වහන්සේ කඳ දස දහසක් නමකට බෙදාදී පසුව උන්වහන්සේද වැලඳීය ඒ බී කනෙහි තෙරුන් වහන්සේ සුවපත්විය ඒ දුටු ලක්දි වරජුගේ චත්‍රයෙහි අධිගඩුහිත වූ දේවතාව සාදුකාරදුනි ඒඇසු රජතමේ දේවතාව අමතා ඔබ මාගේ දානයත්ව දියත් දැනගත්ත දැන්න කුමක්හින් දැන් සතුරු සිතැතිව සාධකාර දෙන්නෙහිද විචාලීය මහරජ මම ඔබට සාධකාරණදන්න මම චුල්ලි උපාසිකාවට සාධකාර දෙමි ඕ දක්ෂිනාර වූ තාදී ගුණඇති රහතුන් වහංසේලාට දනක් දුන්නේ යැයි දේවතවා කියීය ඒයසා සතුරු සිතති රජතුමා ඇසොයාගෙනව ඕ මාගේ දුවක් වන්නේ යයි කියයා ඇගෙන ඒම පිණිස ඇමැතියකු යැවයි. කතාවත්තුව විස්තරක වල යුතුය. ඕතුොමෝ යමතියාගේ භාරයා විය ඇගේ මරණ කාලේ සදවුලවෙන් රත පැමිණියාහ. ඇ රතවල සිටියන් හා කතා කරන විට ඇතැම් කෙනෙක්ෑ දොඩවන්නේ යැයිකීහ මම ප්‍රලාප නොදද දේවතාවෝ අවුත් ඔවුන්ගේ රතවලටමා කැඳවෝමින් මා ඉක්වන් කරවති භික්‍ෂූන් වහන්සේලාටක ඕ මෙසේද කියය. හෙළදිව යම්පමණක් භික්ෂුන් වහන්සේලා වෙසෙත් නම් ඒ සියලු භික්‍ෂුවන් වහන්සේලාට තුන්වරක් තුන් සිවුරු දුනිමේ. පහන් දහසබැගින් දහස් වරක් මාවිසින් දල්වන ලදහ. අකාල ධර්මස්්‍ර වන දහසත්ත මා විසින් පවත්වන ලදී. මී පැනිි. ගිතල් තෙල් පැන යන මේවා බොහෝ වාරවලදී බොහෝසේ දෙන ලදී. මම දැන් කුමකට ප්‍රලාපදඩුවන්. අවසං කාලයෙහි කළදේ දෙන්නාගේ සිත ප්‍රීතිමත් කරව. බුද්ධ ධරම සංඝ යන රත්නත්වය ආශිත වූ බොහෝපිම් කොට සාක්‍ය සිංහයන්ගේ ශාසනයෙහි මට ප්‍රීතියක්ද සුම්නසක් දැඇතිවිය. මට තැතිගන්මක් මැත. දෙව්ලෝවලින් උතුන් රැවිත් මා ඉදිරියේ සිටි ඒ දෙව්ලෝවලින් කවර එකක් යහපදද ප්‍රසස්ත දැයි මට කියනු බැනවි භික්‍ෂුවන් වහන්සේලා මෙසේකී රහතන් වහන්සේලා වසන නුවරක් මෙෙන් අප්‍ර මාධීන් වසන්නාවිතා යහපත් ව තුසිත දෙව්ලව ධරම කතාව හැම කල්ලි බහුලයෙන් පවත්නය ජිතනමින් ප්‍රේදිවී සිටි මෙති බෝසත්තමී දෙහි වෙසි මෙසේ බොහෝ පින් කල බුද්ධ වචනය පැහැදීම ලැබූ ඕතුමු තුසිතපුරෙන්ගෙන රතයෙහි නැගී අහසි जाයි යම් කෙනෙක් දසකු සලයන්හි හැසිර සරචඥ දේසිත වූ ධරමය පිළිපදින්නාහු නම් ඔහු පින්ඵල ලැබීමට ශේත්‍රයක් වු ස්වරගේයට ඕතුම් රටවලින් जाති